මං සිද්ධියක් කියන්න. මහානායක හඳුරු ස්පිරිතාලින් දෙද්දි මම ගියා බයිපාස් ඔපරේෂන් එකක් කළ තියෙන හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු බලන්න. එතන අනිත් දෙතු ගාවට පොඩ්ඩක් ගිහලා කතා කරන්නේ චිත්ති ළමෙක් හිටියා. ළමෙක් ගිහලා බලනකොට එයා මම බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ මං ඇහුවා එතන මේ ළමයා බෞද්ධද අබෞද්ධද කියලා. පස්සේ එයා කිව්වා සිංහල ළමෙක් තමයි කියලා. එයා දන්නේ නැහැ කවුද කියලා හරියට සිංහල ළමෙක් තමයි කියලා. පස්සේ මං කොහොමත් ආශිර්වාද කරන්න ආවා. ඒ ඇවිල්ලා පහළට බහිනකොට මුස්ලිම් අම්මා කෙනෙක් එහෙම කරගෙන එනවා. ඇවිල්ලා හිනාවෙලා පොඩ්ඩක් එහාට ගිහලා නැවතිලා හිටියා. පස්සේ මං ඇහුවා මොකද කියලා කවුද ඉන්නේ කියලා. පුතා ඉන්නවා කියලා. ආ කොහෙද කියලා පුතාට කිව්වා. පස්සේ මං ඇහුවා අර අහවල් ළමයාද කියලා. ඔව් කිව්වා. පස්සේ මං කිව්වා නෑ මං ළඟට ගිහලා මං ආශිර්වාද කරලා ආවා. කියනකොට ඒ අම්මගේ ඇස් දෙකට කඳුළු ආවා. එනක මං කියනවා ඔබවහන්සේක දේශනාවක් අහනවා කි. ඒක තමයි හිනාවෙන් කියලා නැහැ කිව්වේ උදේට. පිරති මුස් ඒ ඇත්තොත් අසරණ වෙලා ඉන්න වෙලාවට අපි පොඩ්ඩක් අපේ ලෙඩා ගාවටම යන්නේ නැතුව පොඩ්ඩක් ගිහිල්ලා අහන්න මම පොඩ්ඩක් ආශිර්වාද කරන්න කියලා කවදාවත් එපා කියන්නේ. නිකන් අහන්න අපි නිකන් අපේ ගාවටම ගිහිල්ලා යන්නේ නැතුව ඒකෙන් යම් විදිහකින් සනීප වුණොත් එහෙම අර මිනිස්සු මුස්ලිම් ආගමේ ඉඳීවි හැබැයි කෘතවේදීත්වෙන් නම් නැති වෙන්නේ නෑ මිනිස්සු.